නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස භගෙවිතු අරහතු සම්මාසම්බුද්ධස්ස පාසනාවන්ත කාරණිට පින්වත්නී අද මා ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාව පිළිබඳවයි. අද ලෝකේ දිහා බලපුහාම ඔබත්ම මත් අප සැව්ම බොහෝම කලබල කාරී ජීවන රටාවකට තමයි හුරු වෙලාතියෙන්. අද ළමයින්ට දෙමාපියන්ට කාර්යාල වල වැඩ කරනට බහෝම අධික වෙහෙසක් නිස්කාන්සියක් නැතු ඉස්පාසුවක් නැතුව වැඩ කරන්න වෙලා තිබෙනවා. ඒකට එක හේතුවක් තමයි අපි හැමෝම තිබෙන ආසාවන් ප්‍රමාණය අපට තිබෙන අවශ්‍යතාවයන් ප්‍රමාණය වැඩිවෙලා තිබෙන. මේ වැඩිවීම නිසා අපි මහා තරගිකට නිමක්න වෙලා තරගේ තුළු අතරමංවෙලා ඉන්න පිරිසක් එනිසා අපිට අපි කවුද කියලා අවබෝධයක්වත් අපේ ජීවිතය අරමුණ මුකද කියලා අවබෝධයක් වත් අපට නැති තර අපේ ජීවිතේ අරමුණවිය යුත්තේ සන්තුෘට්ටී පරමන් දනං කියනවිදිට ජීවිතයට වටිනාම ධනය තමයි සතුට අපි සතුට ලබා ගන්නයි රැකියාව කරන්නෙත් අධ්‍යාපනය ලබන්නේෙ වැඩවලට නිරතවෙන්නත් මේ සතුර ලබබන්නේ. එහෙම නං සතුට ලංවෙන විදි ප්‍රතිපදාවකටද සතුට වැඩිවෙන විදි ක්‍රමවේදයට අපිද අපි කටයුතු කරන්නේ එහෙම නැත්තං සතුට අප පලා යන විදි විදිියකටද අපි කටයුතු කරන්න. අපි මේ කාර බහුලතාවයට මේ තිබෙන නොසන්සුන්කමට මේ තියෙන අවිවේකී බවට ප්‍රධාන හේතුවක් තමයි අපි අරමුලින් සඳහන් කරපු දැඩි ලෝබේ දැඩි තෘෂනාව අවශ්‍යතාවයන් බැඩිවීම ආශාවන් වැඩි. තට මේකට පිළියමක් නැද්ද. මේකට විසිඳමක් නැද්ද. මේකට තිබන විසිඳම මේ තිබන පිළියම කුමක්ද කියලි ධර්මය තුළින් බලමු. ඒ බලද්දී, ට තිබෙන ධර්මය අපි පාවිච්චි කරන බෞද්ධයන් හැරිියට අපි අඩුවෙන්ම පාවිච්චි කරන අපි අඩුවෙන්ම උනන්දුුවෙන කොට්ටහසයක් තමයි අපේ ධර්මය තියෙනවා දාන සීල පාවනා කියෙන. එ අපේ දානය දීම සඳහා ගොඩාක් කැමැති නැඹුරුයි. සීල් සමාදන් වෙන්නත් ඒන්ට අඩු ප්‍රමාණයක් අප පන්සරකට ගේ පහ පෝය දවසකට තික් අඩු ප්‍රමාණයක් තමයි සල් ගන්න තිීම. යි අපි අඩුුවෙන්ම පාවිච්චිරන අප ධර්මය තින හොඳම මෙවලං වොලින් අඩුමයෙන්ම පාවිච්චි කන මෙවලම තමයි භාවනාව. භාවනාව කියල කියපු ගවම අපි අය හිතන්නේ ආරන්නේකට ගේලා ආර්‍ය සේනාසනවල ඉන්න සාමින් වහන්සලා වගේ ජීවිතයෙන් පලාගෙහිෙල්ල ජීවිතයෙන් අයින්වෙලා ජීවිතය අනික් කටයුතුලින් ඉවත් වෙලා තමන්ගි කටයුතු වලින් බැහැ වෙලාරන කටයොත්තක් හැටිටය. නමුත් අපේ ධර්මය තුළ තිබෙන භාවනාක්‍රම හතලියයක් විතර තිබෙනවාඒ භාවනාක්‍රම අතරින් සමහර භාවනාව ඇත බසේම්ම අපට අපේ එදිනිදාජීවිතය කරගෙනයන්ඩ පුළුවන් දේව. අපට භාවනා කරනවා කිය කියපු ගවම්ම අපි මනසට දාගන්නේ වාඩි වෙලා බද්ධ පර්යකෙන් හෝ අර් අර්ධ බද්ධ පරර්යන්කින් කරන කාරයක් හැටියට එහෙමත් කරන භාවනා කරම බුදුදහම තිබෙනවා නමුත් එහෙම නැතුව එදිරිදා ජීවිතය තුළ අපට ගොඩනගාගන්න පුළුවන් භාවනාක්‍රම රාශයක් තිබෙන. තන් අපි භාවනාවේ ඇයි අපි භාවනා කරන්න භාවනාව පහුගේ කාලය තුළ ඇමරිකාවේ විද්‍යාගාරවල විධ වූ ආයතනවල භාවනාව පිළිපඳ මහා පරියේේෂණ රාසියක් කෙරුුණා කෙරමින් පවතින. එතකොටම කරපු පරියේෂණවලද විධන්ත්‍ර සූත්‍ර විවිධ උපකරණ පාවිචි කරලා මිනිස්සුන්ගේ මො මොලේ තිබෙන සංයුතිය මොලේ තිබෙන සාහිනික ද්‍රවව්‍ය මොලේ භාවනා කරන වෙලාවට ඇති වෙන වෙනස්කාම් මේ වගේ දේවල් ඔය තිිබටේ ලාමාවරුන් වගේම පැයගොඩ වත ගණ භාවනා කරපු පලපුරුදු පිරිස් එකතු කරගෙන සිද්ධ කරා මේ වගදී ගොඩාක් තේරුණ කාරණා රාසියක් අවබෝධ කරගත්ත රාසියක් විද්‍යාවසින් අද ලෝකට හෙළි කල තිබෙන ඒ අතරත කායික වස්සේ අපට භාවනා කරනකොට ලොකු වෙනසක් ඇතිවෙන අපේ හෝමෝනවල පෙනස්කම් ඇති වෙනවා අපේ මොලේ අරගෙන බැලුවොත් මොලේ තිබෙනවා ඇල්පා කියල තරංග වර්ගය. ඉතර යම්කිසි කෙනෙක් භාවනා කරනකොට එයාගේ ඇල්පා කියෙන තරංග වර්ගය වැඩිවෙලා ඒකෙන් අපේ මනස තුළ සාමකාමී බව අපේශරීරය තුළ සැනසිලිදායක බව ඇති කරනවා. ඒවාගේම සෙරටෝනින් කියන හෝමෝනයක් අපේ සරීරනිප දෙවෙනවා හෝමෝනය භාවනා කරුණ එපදුනාම ඒක අපට ජීවිතයේ පිළි බඳව ධනාත්මකෝ බලන්ඩ උදව්වෙන අපි ජීවිතය ධනාත්මකෝ අප ජීවිතය හිතන්න පුරුතු කරන්න හේතුවෙන රසායක සයුතිය ත මේ විදියට මේ භාවනා කරණයට විශේෂයෙන් පිළිකාවන් හැදීමේදී ඒවට මුහුණ දීමේ ශක්තියත් ඒවාගේ වෛරස බැක්ටීරිය වගේ දේවල් වලට මුහුණ දෙන්නට පුළුවන් ප්‍රතිශක්තියයක් භාවනාව තුලින් ගොඩනැගෙනඒ වගේම අධිකර උදිර පීඩනය හර දෙයා බාද මේ වගේ දේවල් ඇතිවෙන්නේ කායික හයතු කාරණාවම් මුල්කරගෙන එමේ අපිට තියන ආතතිය දැඩි පීඩනය අවපීඩනය මෙන මේ වගේ විසාදය මේ වගේ මානසික තත්ත්වයන් නිසා අපේ සාරීරික සෞඛ්‍ය තත්වයනොත් පිරිහිලා ය ට භාවනා කරනකොට මෙනි වගේ තත්වයන් ශරීරයෙන් අයිං වෙලා ය දිය වැඩියාව කියන්න රෝගයට පවායම්කිසි අධික මානසික අසහනයෙන් පීරනයෙන් ඉන්නකොට ඒ දිය වැඩිය රෝගගේ වැරදීමේ සහ ඒ අධිකවීමේ ගතිය බොහොම වැඩි කියලා තමයි විද්‍යාව කියන එතට භාවනා කරනකොට ඒවා යම් ප්‍රමාණයකට පාලනෙවෙෙන බව තමයි කිය. ඒගවට මානසික වසයෙන් කෙනෙකොට ආත්ම විශ්වාසය වැඩිුවෙන් ඒවාගේම මතක ශක්තිය වැඩිවෙන්න වගේම භාවනා කරන අයට ඒ අයගේ තීරණ ගැනීම හැකියාව වැඩිවෙන්ඩි හේතුවෙනවයි කෙනෙක විද්‍යාව ඔයාගෙන තිබෙනවා. ඒවගේම සහනුකම්පාව එම්පති කියන ඒ ස්වභාවයක්ත් භාවනා කරනකොට වැඩිවෙනම් ඒ වගේම අධ්‍යහනය කරන ළමයින් සඳහා ඒ අධ්‍යයන කටයුතු හොඳට කරගෙනයන්න මන ඒකාග්‍ර නිසා සංසුන් නිසා එයට පාඩමට හොඳට ඇහුන්කන් දෙන්න පාඩම හොදට දරාගන්න මතක ශක්තිය මේ දේවල් වැඩුවෙන තින් මේ විදියට පරගෙන බැලුවොත්, භභාවනාව නිසා බොහෝ වෙනස්කම් මනුෂ්‍යයාගේ මනස තුළ සහ කය තුළ වෙනස් වෙනවා. ත බුදුරජාණන් වහන්සේ භාවනාකමගොඩාකුගන්නපු ශාස්තෘන් වහන්සේ කෙනම්. ඒ අතරත දැන් අපි භාවනාව පින්වතුනි, ඒ කොටස් දෙහකට කඩනවා එක කොටසක් තමයි සමත භාවනාව ඒ සමත භාවනාවද අපි මොකද කරන්නේ අපේ මනස ඒ කාකර කරනවා යම්කිසි එක භාවනාරමනකට මනසිවුමුකරලා ඒ ඔස්සේ අපේ මනස ඒකාකර කරනවා. එතොට ඒ තුළින් අපට පුළුවන්කම ලැබෙනවා ක්‍රීඩකයෙකුට වෙන්න පුුවන් හෙමනැත්තං විභාගයක් සඳහස වූ දානම් වෙන කෙනෙකුට වෙන්න පුළුවන් එයාට පුළුවන්කම ලැබෙනවා මනස ඒ ආග්‍ර කරගෙන ඒ කටයුත්ත සාර්ථකත්වය කරාගෙනිය. ඒ ලෞකික වස්සම් භාවනා යොදාගන්න පුළුවන් ආකා. එතොට මනස ඒ ආග්‍ර කරගෙන යම්ගසි කෙනෙක් ඉදිරියට ගියොත් අපේ ධර්මය තුර කියනවා එයට පුළුවන් ජාන කියන ධ්‍යාන සමාපත්තිී නොපදවාට ප්‍රථමධ්‍යානය දති අද්‍යානය ත්‍රති අද්‍යානය චතුර්තධ්‍යානය ආදදිවසේ ඒ ධ්‍යාන ලබාගෙන ඔවට යම්ගසි ප්‍රාතිහාරයෙන් පව පානපුළුවන් තත්ත්වයක් දක්වා ඒ මනස දියුණු කරන්න හැකියාව තිබෙන ඉගාවට අපේ ධර්මය තුළ තිබෙන සතිවට්ටානය තුළ තිබෙන අනිත් භාවනා ක්‍රමය තමයි ඒකට කර විපස්සනා භාවනාවල් විපස්සනා භාවනා කළ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න තියනද ඒ දරම දකි අප මනස තොලින් දකින සෑම දෙයක් සහර වෙලාවට යථාර්ථයවත් තිය ඒ හැටියටවත් අපි දකින්නේ නෑ. අපි විවිධ විවිධ ස්ොරූ පෝලිං මේ මනස සහ දේවල් අත්ිවිදලා අදදකලා ඒවා අපි විවිධ විදියට අර්ථකථනයන් කරගන්න. ඒක සමහට සැබෑම ර්ථකතනය නොවෙන්න පුළුවන් තියන සැබෑම දේ නොවෙන්න පුළුව. එනිසා අපට ඒ දේ ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන්හන්සේ භාවිතා කරපු භාවනා ක්‍රම කීපයක් ඔබට මම අද කියල දෙන්න. ඒ පලවෙනි භාාව හැටියට මු කැමැති ඔබට හඳුන්වාදන්නට බුදුරජාණන් වහන්සේ පවා යුදාගත්ත ආනාපාන සති භාවනා. ආන ආපානකේන මේ වචන දෙගේ තේරුම හුස්ම ඉහලට ගැනීම සහපාලට ගැනීම. මනුස්්‍යයන් හැටියට ඉපදුණු අපට මවගෙන් ඒ මවගේ ගර්භාසියෙන් අපි වෙන්ගවුණු මුොහොතේ ඉඳලා මේ රෝකය තුළ අපට ජීවත්වනට අවශ්‍ය කරන ඔක්සිිජන් ලබා දෙන්නේ ශරීරට වශ ශක්තිය ලබා දෙන්න අවශ්‍ය කන ඔක්සිිජයන් ලබෙන්නේ ආශවාසය සහ ප්‍රාශ්වාසය තුළින්. තොට මේ ආශවාසය සහ ප්‍රාශ්වාසය අපි භාවනාවක් ලෙස පාවිච්ච කරන්නේ කොමද. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරවා මේ භාවනාව සඳහාපී යනකොට ඒකට සුදුසු තැනක් තෝරා ගන්නු. අපට නිහඩ නිසල කෙදරක තිබෙන කාමරයක් එමනත ගහක්්‍යයට එමන කැලෑවක පරිසරයක තමයි මේ සදා හොඳ. අපට භාාවනා පුරුදු නනාම සබ්ද තියෙන දැනකුුණත් ඒක කරන්න පුල මුලදී ආරම්භයක් හැටියට අපට බාධවන්න නති අපේ මනස විවිධ දේවල්ුවට ඇහිලා සද්දවලට හෙලා යන්නේෙ නැති හොඳ පරිසරයක් තෝරාගන්න පුළුවන්න්න එක බොහෝම හොඳයි. ඒ හොඳ පරිසරේ ඉඳගෙන ඔබට වාඩිවෙන්න පුළුවැ බොෝ හිතන වාඩි වෙනකොට අපි එරමිණිය ගොතාගෙනම වාඩිවෙන්නවා. එහෙම හිතාන්ඩ අවශ්‍යනය අපි භාවනාව කලක කියන්නේ ඉරිියව්ව නෙමේ භාවනාව කලකයන අපේ හිත කොහොමද ඒ මොහොතේ ඒ භාවනාවේ අරමුණට යොමු කරන්නේ කියන කාරණය තමයි ඉතා වැදග. තින් ඉරියාවෝ වසයෙන් මේ මානාපාන සති භාවනාවති ඔබේ කොන්ද රුජුව තබා ගැනීම ඉතාම හොඳයි. ොද කෙලින්ත බාගෙන රුජුවත බාගෙන ඔබට පුළුවන්න්නම් යම්කිසි ස්කාය පිළිබන්ඳව සිහියයක් ඇතිකර තකට පුටුව වාඩුවෙන්න්න පුුවන් එම ැයි ටූල් ෙකවාඩුවෙන් පුළන් ඔබ ඔස හරයන දිවිට ආශකෂන් ප්‍රමාණයක් තියගෙන වාඩුවෙන්න්න පුළුවන් ඒ පහසු විදිහකට වාඩුවෙන්න්න පුළුවන් බද්ධ පර්යන්කෙන් අර්ධ පර්යන්කෙන් එමනත ඔබේ කකුල් තිගෑර් ලබ හොට පහසු විදිහයට සමහරයකික් කෙනගේ සාරීරික අවශ්‍යදා අඩු පාඩු වෙනස්. එනිසා ඒ අයට ගැලපෙන විදියට. තමන්ට පහසු කොහොමද කියලා දැනන්නේ ඒ විදියට අසුන් ගත්ත හම හාර. ඉට පස්සේ ඔබට භානාව ආරම්භ කරන්න ඉස්සෙල්ල පොඩි වෙලාවා හිසේ ඉඳල දෙප තුළ දක්වා මේකට කියන අපි ඉංග්‍රීසිෙන් ඉස්කෑන් කරනවා කියලා අපි යම්කිසි කය දිහා බැලීමක් කරනවා ඒ ඇනි හිස කොහොමද පහිටල තියෙන්නේ වේදනාවක් තියෙනවාද සැහැල්ලුද ඒ මේ මහිතාගෙන උරහිස් අපේ සරිරයේ මැද කොටස්ස කඳ කොටස ඒට උකුල කලවා ඊයට පස කාලවල්ලින් පල්ල හක කොල් කොටස යටි පතුල යට පතුළ ඇගිලිතුර දක්වාම යම් කිසි කය පිළිබඳ සහයක් ඇතිකරගෙන ඒ පිළිබඳව යම්කිසි අවධානයක් සහ අවබෝධයක් සහ සහයක් ඇති කරගෙන අපේ කය පිළිබඳ ඒ දැනුම ඇතිකරගන්න පුළො. ඒකින් අපට සිද්ධ වෙන එක දෙයක් තමයි අපි වර්තමානයේ මේ මොහොතට මනස ගේන්ඩොල්. මනස හැමවෙලා මේ හාට මෙහැට දුවදුව ඉන්නේ. ඒඉන්න දෝදුව එන්න මනස භාවනාවටත් පිහිටවා ගන්නට අප කය තුළට යාවක් ගන්න ගත්තවගේ තම අපි කය පිළිබඳ ඇතිකර ගන්න සහය. ඒ කය පිළිබඳ සසිහය ඇතිකරගෙන ඉට පස්සෙ ඔබට පුළුවන් සමහරලාවට එකක් කෙනාගේ සංවේදී ස්ථාන වෙනස්. තැන් කෙනෙකුට හුස්ම නහස් පුඩු අග, හස්ම ගැටෙන ආකාරේ ඒ දැ සංවේදනාවන් දැනගන්න පුළුවන්න හයි එ පහල උඩු තොල ආසන්න ප්‍රදේශයේ ඔබ ඔහුස්ම ගැනන එක පිටකරන එක දැනගන්න පුළුවන් තවත් කෙනෙ ගොඩ සමහට පපුුව පිම්බෙන ැකිලෙනක මත ඒ හුස්ම ගැනීම මත් දැනගන්න සිහිකරගන්න පුළුවන්. ඒවාගේම තවත් කෙනකුට හුස්ම ගැනීම සමහට තමන්ගේ උදරේ පිින්බීම ඇැකිලීම මත දැන ගන්න පුළ මේ කොයි ස්ථානයක ුනත් කමක් නෑ ඔබ මේ පිළිබඳ අත්හදා බැලීම් කරන්න. මේ පිළිබඳ ඔබ යම්කිසි නිරීක්ෂණය කරන්න වඩාත්ම හොඳට සංවේදීව ඔබට මේ හුස්ම ගැනීම දැනෙන්නේ සරිරි කුමන ස්ථානයකද. ඒ ස්ථානයේ ආස්ශ්‍රය කරග අපිම උදරේ පිින්බිීම ඇැකිලීම ගැන හිතනව කෙ කොට ඒක ගැන. ෙනවා ඇකිලෙනවා මේ කටින් කියන්න නෑ හිතින් දැන ගන්නවා හිතිං මෙනෙහි කරු. එහෙම මෙිනිහිකරගෙන යනකොට සමහල්ලාට ඔබේ හිත අතීතයට ඇඳපුළ ඒය වෙච්ච දේකට පෙරේද වෙච්ච දේකට එම නත්තං අවරුතු ගන්නාවකට කලින් වෙච්ච දේවල් මේ විදියට මනස දුවනවා. එකට අනාගතේ දුවන්නත් පුළන්ට අදහවස මෙව කරන්න තියනවා මේවා කරන්න තියනවා පිසකට යන්න තියෙනවා එන්ඩ පුළුවන් උඩුවට. ඒ හිස්ත ගියපු හාමාරා හුසුමෙන් ස්මනැතව වෙනත් දේවල්ලට ඔබ ඒවෙලාවාදදි කලකිරන්නවත් තරහ ගන්නවත අප්‍රසාධයට පත්වන්නවත් නැතුව නැවතවතාවක් ඒ හුස්මටම සිහියයොමු කරන්න යොමු කරලා නැවත නැවතත් හිත යන යන හැමවතාවකම නැවත නැවතගේන මේ හරියට කියනවා. අපි ඉතිකඩ තුඩක්කුල යකඩ බෝලයක් නවත්තනොවාගේ. ඉතිකඩ තුඩවල යකඩ බෝලය ත්‍රවුන් ඒක නවතින්නේනෑ ඕනාතකට පෙරලන්න පුළුව. ඒ වගේ අපේ මනස, මෙහිට යන්න පුළුවන් ඒ යන හැම වතාවකම නැවත නැවත අපේ තුළට අපේ හිත තුරට අපේ සිහිය තුරට පිහිටවා ගන්න ගේන්ඩෝඕන තර එහෙම අපි දිගින් දිගට මේ පුරුද්ධ ඇති කරගන්නකොට ඔබට පුළුවන් එ විනාඩිය භාගයක් අපප්‍රදාහයක් විශසත්තියක් කතලයක් පනා විනාඩි දෙගතුනක් මේ විදිර මේ කාලය දියුණු කරන්න ඉති ඒක ප්‍රගතියනකං ඔබ ඉ වසීමෙන් ද කැටියට කටයුතු කරන්න මේ කලකිරෙන්නප මට භාවනා කරගන්න බෑ මේ හරිියන්න නෑ කියලා එහෙම හිතන් එපා ඔබ දෛරිමත්තෙන් තුර ඒක්‍රමයට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න දියුණු කරන්න පුළුව ඒවගේම ඔබට සහල්ලාට ආනාපාන සති භානාව ටික වෙලාවක් කරගෙන යනකොටපාවෙන්න පුළුවන් කම්මැලිහිතෙන්න්න පුළුව නිදිමත හැතන්න පුුවන් එහෙම නැත්තං මේක කරල වැඩන්නෑ කියලා විධම මාරයාගේ විධ සිත විල්ලි ට එන එතකොට ඔබට පුළුවන් සමහරලාට ඒකට වෙනසක් හැටියට අපට බුදුදහමතියන සක්මන් භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. සක්මන් භාවනාව කියන එක හරිම දේසි කරන්න පුුවන් වඩ එතකොට අපට මේක එදිනෙදා ජීවිතත් ස්භාවිතා කරන්න පුළුවන් දෙයක් දැන් අපිට සමහරයට භාවනා කරන්න වෙලාවක් නෑ නවා එතු ඔබ ගෙදරීන්ද බස් හෝල්ටකට ගමන්ක ට ගෙදරෙන් එලියට අඩියේතියල ඒගා වඩේතියල බෑගක එල්ලගේෙන ඔොබ ඒ යන ගමන පිළිබඳ සිහයකින් ගමන් කරන්න පුළන් තියෙන හැමපියවරක් පිළිබඳම සහි ඇතිකරගෙන අඩ පුල ඒක සක්මන් භාවනාව හරි හොඳයි මොකද අපට සමහන්ලා හිත කලබල වෙච්ච වෙලාකට හිත ලේසියම්ම තැම්පත්වෙන භාවනාවක් තමයි සක්මන් භාවන ඒ සක්මන් භාවනාව අපට පාවිච්චි කරන්න පුළන් හිත ඉක්ම නිින්ම සමාධිගතකරග නහම නතන් කලබල ස්භාවෙන් නිවිච්ච ස්භාවයකට ගේන්න හොඳම ක්‍රමයක් තමයි සක්මන් භාවනම්.ට කොහොම අපි සක්මන් භාවනාව මුලදි පටන්ගන අපට වේගෙන් යනයක අපේ හිතර ග්‍රහණය කරග නමාර අප හිතයට අඩිහිතන් දන්නවා මෙතනින් කකුළුස්සනවා මෙහම බර එනවා මෙහම තියනවා කියල මේක අපි හි අඩිහිත දන්න නමුත් අපේ උඩු හිතට මේක අවබෝධයක් නෑ. ගේ නිසා ඔබ අඩි විස්සක තියක හත ලිහක දුරක් අරගෙන කවරුවත් නැති නිස් කලංක තැනක ඔබට පුළුවන් කකුල් දෙකම එක කලින් තියාගෙන උරහිසේ පලට කකුල් දෙක තියාගෙන හිටගෙන ඊට පස්සයඔට පුළුවන් සිහයක් ඇතිකරගන්න හිටගෙන න්න ආරය පිළිබ ඊට පස්ය ඔබේ දකුණුක කො හෙමින් ඔසෝන 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 සෝනවා කියලා හිතෙන් දැනගන්න පුළන් හිතෙන් කියන්නට පුර මචනෙන් කියන්න නෑහිතෙනයි කියන්න ඒාට නවනව නවන එකට තබනවා වට අප පයි තියෙනවා එක ඔබේ වංකකුල ඔස වන ඔස්ෝනඒ එකාවට මේ හසෝගෙන තබනව තබනවා කියෙන මේ විදියට ඔබට මෙනිහි කරම් ප්‍රම මේ අඩියක් කඩියක් ගාන හිමින් හිමේ මුලිදිී කරණ්ඩු ලවස හැරෙනකොට හැරෙනවා ඒ තමන්ගේයන්ගේ හැරවෙන විදිය පිළිබඳ සී ඇතිකර නැවතාවෝෙනකොට අඩියක් කඩියක් ගානය විදියට අපට සක්මන් භාවනාව පිළිබඳව අපට සිහ ඇති කර අනුපුර තට එහෙම ඒ සක්මම්භාවනාව අපට කරන්්ඩ පුළුවන්නම් අපට දවසකට විනාඩි පහක්කරි දහයක්හරි එහම නතා ඔබේ ගෙද්දරඉදන් තියෙන පලවෙනි අඩි දහය වනත්කමක් ඒකඕනත් ඔබට සයෙන් කරන්නපුළ එතකොට එහෙමසිහය ඇතිකර ගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනෝ හොඳ ප්‍රතිඵලයක් ජීවිතයට ගන්න මොක ඔබ මේ මොහොතට වර්තමානයට ඔබට එන්න පුළුවන්ගම් හැකයාවේ එක ැබෙන. ඒ බදුරජාණන් වහන්සේ උගන්නපු භාවනාවල තිබෙන තවත් භාවනා ක්‍රමයක් තමයි මේ සරීරයේ ඇතිවෙන වේදනාවන් පිළිපඳව ඇති කරගන්න භාවන තැ එතකොට අපි මේ වේදනාවල් අනිත්‍ය දුක් අනාත්මසෙන් අපි බලන්ඩුවන්. තැන් අපට සමහට එකතැන වාඩි වෙලාඉන්නකොට අප සරීර වේදනාවන් හටකන් ඒවා බොහොම අප්‍රසන්න වේදනාවන්වෙන්න පුුවන් අප ම හිරි වේදනාවන් වන්න පුළුවන් ඒවා ඇතිවෙලා වැඩිවෙවී යනාකරයවට බලන්පුරම්. එහම නතන්ඒ වාඩු වෙවී යනාකාරයන් බලන්පුරම්. මේ කිසිම වේදනාවක් සදාකල් නෑ. අපි සමහරලාට සමහරේවල් දේවල් පිළිබඳව හිතලා මහා දුක්වෙන මහා තැවෙන මහා බරපතල විදියට වේදනාට පත්වෙන. තේරුමක් නෑ මොකද හැම වේදනාවක්ම ඇතිවෙලා පැවැතිලා නැතිවෙලාය. ඒවිදියට ඔට වේදනාවන් පිබඳවත් මිහි කරන්න පුළුවන් සැපවේදනාවක්කාවත් සැපවේදනාවක් කටේ. දුක්වේදනාවක්කාව දුක්වේදනාවක් කටේද. අදුක්කම වේදනාවක්කාවත් ගැ දුකත් සපත් නොන වේදනාවක් අවත් ඒ විදියට ඔබට මෙිනිහි කරන්න පුළන් වේදනාවන් පිළිබන්න. තොට ඒවා ඇතිවෙලා නැතිවෙලා යනාාවකායේ පිළිබඳ ඔට මෙිෙහි කරන්න පුරවා. ඒවගේ ඔබට තව මිනෙහි කරන්න පුළුවන් භාවනාවක් තමයි ිත් චිත්තාානු පස්සනාව කලෙකෙන අපේ සිත වෙලිදිහා බලන එක. තැන් ඔබ මංහිතනව රූපවාහිනය නරබන්න හරීම කැමති. රූපවාහිනය වැඩ සටහම් බලන්න නාට්‍ය බලන්න ප්‍රෘත්ති බලන්න ගීත මේ වැඩස්ටාන් බලන්න ඊීත දේවල් බලන්න බහරී කැමති. ඇතුර මේ අපේ සිතත් හරිට රූපවාහිනය චැනල් එකක් වෝගේ. එමන තන් චිත්‍රපටියයක් වගේ. මේ සිතෙත් බොහෝම ලස්සන විසිතුරු දේවල් අපි නිර්මාණය කරනවා ඇතිවෙනවා ඇතිවෙලා නැති වෙලාය. දැම් බලන්න අපට අපේ හිත දිහා බලන්න පුරුදුවිච්ච කෙනෙකුට එයාට පුළුවන් මේ එයාගේ හිත තුළ මෙහෙම ලෝබයක් ඇතිව වුණු දැම්මගේ හිතේ තිබෙන ලෝබයක්. දැන් තරහක් ඇතුනොත් මගේ හි දැම්මගේ හිතේ තියෙන තරහ. එතොට ඒ තරහා හරි ලෝබය හරි ඇතිවෙලා වැඩිවෙවී යනාකාරය හිත තුළ බලවත්වවී නාකාරය, මේ ඒවාගේ මේ ලෝබේ තරහා ඉර්සියාව අඩුවවී යනාගර මේක බලන්ඩ පුළන්. තර ඒ වගේ මේ හිතේ නරග සිතුවිඩිවි තරක්න මේ හොඳ සිතිවිලි තටගන්න සමාහට පොඩි දරුවත් දක්කකාහම කරුණාවන්ත සිතුවිල්ලක් ඇතිවෙන්න්න පුළලන් ඔළුුවතගාන්න ආදරේ දක්වන් ඒ වගේ අසර බලුපටිියක් බලෙ දැක්කාම කැමටිකක් දෙන්න පරිත්‍යාවගසිලී සිතිවිල්ලක් හිගන්නෙ දැක්කහමොන හරි දෙන්න මේ විදියට විධ සිතුවිල අපේ හිතේන. මේ හොඳ හෝ නරකයහපත් වෝ ඇහපත් එන සිතිවිලි ඇතිවෙලා වැඩිවෙලා යනාකාරය වන ඇතිවෙලා නඇති වෙලා යනාකාරය අපි බලන්නම්. තර මංගර්කිවනි රූපාහිනය බලනවාගේ කියලා රූපාහිනය එහෙමයි වෙළ දැන්නේ මෙව ඇවිල්ල ය සංගීතසිින්දුවක් එනඒක ඇවිදිල්ල යනු එමන ත නාට්‍යයක් එන කොට සිවර වෙනවා. ඇති මේ විදියට මේ සිතත් සිතිවෙල්ලි සහරයව දිගට දිගරතියර. ම සිතුවිල්ල නවත නැවත උපදිබින් හිතේ තියෙනෙ එකම සිතිවිල්ලන මේ එක හා සමාන සිතුවිලි ගොඩක් සිතේ ඇතිවෙලා පැවතිලා නැති වෙලාය. ට මේ සිතිවිලි දෙහා බලන එක ඒවට ලේබල් කරන එක හෙමන නම් දෙන එක ඒ මේ මේ සිතුවිල්ල කියලා හඳර ගන්න එක හරි වටිනා. අපි හිට එක හරි නොවදගත් දෙයක් එච්චර වැදගත්කමක් නයගේ වටිනාකමක් නෑ කියලා නෑ. ඒකෙන් අපට දැනගන්්ඩ පුළුවන්ගෙන අපේ මනස මේ වෙලා කොයිකද කොහිෙද තිය එක. න් සමහරයින්න තමන් මෙතන කය තිබ්බට හිත තව කොහේ අරේ තමක් හිතාන්න මොකක්ද කියෙන තමන් වත්දන්න හොඳ දෙ අද නරක දෙයක්ද මොකක්ද කෙනලවත් තමන් වත් දන්න. ඇති ඒනිසා මේ හිත පිළිබඳ දැනගැනීම හරීම වටිනු. හිත පිළිබඳ අවබෝධ කරගනීම හරීම වටිනු. ඒනිසා පින්වතුනි අපි හිත ගැනා අවබෝධ කරගන්නඩ ඕන හිතේ සිතුවෙලි ඇති වෙලා නැතිවෙලා යන හැටි බලන්න එක චිත්තානු පස්ස. ාඩ පින්ගොතනී අපට බලන්න පුළො මේ කායානු පස්සනාව ගැන බුදුරජාණන් වහන්සේර ඇවිදීම ගැනමං කිව්ව ඒ වගේම ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිත්තයේ සම්පජානකාරී හෝතය ඇවිදිනකොට නැකිටනකොට වාඩි වෙනකොට ආත පයදිකාරිනකොට ඒ පැත්ත බන්නකොට මේ පැත්ත බලන්නකොට විනාවෙනකොට කතා කරනකොට ඇහෙනකොට මේ හැම දෙයක් පිළිබඳම සම්පජාන කාරය සිහියෙන් ඉන්දෝට ැම් මේ වෙලා ම මේ වචන කතා කරමි ඉන්න. දැම් මම් මේ වෙලා රවෝමිින්ගින් මං මේ වෙලා ඔරෝමිංගින් මං මේ වෙලා හිනාවෙමිගින් මේ විදියටත් මොනමොන හරි සිතිවිල්ලක් ඇති මේ ක්‍රියාවක් අපි කරනවද ඒ ක්‍රියාව පිළිබඳව අපි සීහයෙන් ඉදුව එකට කියන සම්පජානකාරීගන්න සතිීමමා සතිය පිහිටවල සතියේ යුතුව ඒ දේවල් කරන ඇ දහනැකසෙන් ඔබට නාන වතුර නකාමරයට අපි උනානකාමරයට යනව කිය. නානකාමරයට ගිහිල්ලේ නානයෙක භහාවනාවක් බට පත් කර ගන්න පුළුවන් හො ඔබට සහෙන් ඇඳුම් උනාාදමනක ඒගාට ඔබ ටැප්පික හරිෙ එක සීියෙන් හරිින්ට පුුවවා එටම ටැප්ිකෙන් වතුර ඇැදිල්ලා උනුවතුර හරි සීතලව වතුර හරි බේ ඇගේ ගෑවිලා ඔබ ඇට දෙදන්න සනීපය හර එමන සීතල හරි උනුසුම හරි. තුර ඇඟ දිගේ බේල්ලා අයනකොට දෙැරන ේදනාව සබංගානකොට ඇගේ ස්පාර්ශය වෙන කොට දෙන්න බේදනාව මේ පිළිබඳ මොහති මොහොත මොහොතින් මෙොත ඒ දේ පිළිබඳව සිහයෙන් ඔබට කටයුතු කරන්න පුළුව එතකොට මොකද වේන්නේ අපේ හිතේ තියෙනව ඩේඩේ ද්‍රීමන් ක අපි කය මෙතන තිබුණ දවසයෙහි දවල් හිීන දකින ඒවගේම කය තිබ්බට බුදුරජාණන් වහන්සේ සඳහන් කන දූරංගම බොෝදුර ගමන් යන ඒක චරම් තනීින් හැසිරෙන එතට මේ දුරගමන් යන තනීින් හැසිරෙන හිත මේ කය හිතයි දෙකම එකට තියයාගන්න පුළුවන් තමයි අපි සිහියෙන් ඉන්නවා එක සතියෙන් ඉන්නවා එක දැන් අපි ගොඩා කලාට එ කය මෙතන සිත තව කොහේ. එතවට ඒ නිසා මේකායත් සිතත් එකට ගේන්න තමයි මෙන් මේ කෙන භාවනා ක්‍රම අපි පාවිච්චි කරන්න එතට මේවා අපිට පාවිච්ි කරපු හාම අපට පුළුවන් වෙන මනසේ තියෙන මේ නොසන්ඩාල ගතිය එමතම් මනසිති එන නොසන්සුන්කම. එහෙම දුවගෙන යන ගතිය අපට පුළුවන් වෙනවා යම්වි දෙයක පාලනයක් කරන්න. බදුරජණන් වන්සඳහගනො චිත්තස්ස දමතෝසාදු සිත දමනය කිරීම වටිනෝ. චිත්තන් දන්තන් සුකාවහන්. එහෙම දමනය කරපු සිතක් යම්කිසිගෙනෙකුට තිබෙනවර. තමන්ට බොහෝ කාලයක් සැප පිණස සැනසල්ල පිස සාන්තිය පිණස හේතුවවයි කියෙන කාරණය බුදුරජාණන් වහන්ස සඳහන් කරම්. එහෙමටම් පින්වතෙන ම අපි අද සාකච්ඡා කරය ඔබ සමඟ භාවනාව පිළිබඳවයි. භාවනාව කියලෙ ැන බුදුදහමේ තියෙන ඉතාම බටිනාම දෙයක්. මේක ලෝකයේ දියුණු රටවල් අද ගොඩාක් දේවල් සඳහා පාවිච්චිකන අද වි්‍යාඥ භාවනා කරනවා අද ක්‍රීඩකයව භාවනා කරනවා. අද සමාගම්වල සභාපතිවරු ලේකම්වරු ඒ අය භාවනා කරනවා ඇයි මේකෙන් පුදුම තරන් මනස දෙවුණු කරන්න දෙවුණු කරන්න අපට ගන්න පුලුවන් ප්‍රයෝජන වැඩි. හරියට පිහක් මහත්තියෙනවාගේ. අපේ මනස මහාත්තියන මහත්තියන්න ඒකින් වැඩගන්න පුළුව ඇබේ මනස මොට්ට වෙනවා අපි අපේ මනසට ඕන විදියට වැඩ කරන්න දීලා මනස යන්න ඕන තැනකට යන්නඇල්ලා කරන්න ඕන දෙේර කරන්න ඇල්ලතම ගොඩක්කයිඉන්න. මනසස්තෑරල්ලඉන්නේ. අර සමහර හරක්කදනාය ඒ හරක් ඔහේ අයාලයන්න නිදල්ලයන්න අත්හැරලා තියෙන. තොට ඒ හරක හීලත් නෑ ඒ හරකින් වැඩක් ගන්න බෑ ගොයම් පාගන්නත් බෑ හරකගෙන් කුඹුරුහන්නත් බෑ වෙන වැඩක් ගන්න බෑ. ඒ වගේ අපේ මනස අයාලේ නිදැල්ලේ යන්න දීලා තිබ්බොත් ඒ මනසින් ප්‍රෝජනයක් ගන්න බෑ. අපේ මනස හොඳට ප්‍රෝජන ගණඩ නං අපි මොකද කරන්න ඕන මනස නිවැරදිව නිරවල්ලෝ පාවිච්චි කරන්න. ත මනස නිවරදිව නිරවුල්ලෝ පාවිච්චි කරන්න නං අපි මනස පුරුදු කරන්නන් ඒ සඳහ තමයි අපිට බුදු දහමය ලැබිල තිබෙන වටිනාම දායාදේ. උතුම්ම දායාදේ තමයි භාවනාව බුදුරජාණන් වහන්සේ භාවේතී භ සිත වඩන නිසයි භාවනාව කෙකයන් සිත පරවෙලා යන්න හිත දුරුවල වෙලා යන්න දෙන්නේ නැතුව ලැබුණ මේ මිනිස් බවේ උතුම් තත්වයට. දියුණු තත්වයට මන සාර්ථකත්වයට ගන්න පුළා සාර්ථක මිනිසෙක් වෙන්න දියුණු මිනිසෙක් වෙන්න. ඔබට මේ බුදුුවවදන් හේතුවේවා වාසනාවේවා. ඔබට නිවනින් සැනසේවා මේ කාලේ තිබෙන කොරුණා ඕදර ආදියකොට ඇති සියලූම කරදර බාදකොලින් නිදුක් නීරෝගිව සයලබන්නට නිවන්සුය පසක් කරගන්ට මෙවුතුම් ධර්ම කරුණු ඔබට හේතුවේවා වාසනාවේවාකර ප්‍රාත්තරක තෙරුවන් සරණයි.